සමන්තහා චක්හවාලි සූ අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංමු නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුවපපටිහතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මත්සාමිස තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ, සම්මා සම්බුද්දස්ස නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුුව පටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සරස්ස, දම්මරාජස්ස ධම්මත් සාමිස්ස තතාගතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු සබ්දම්මි සුුවප පටිහතඥානචාරස්සෙ, දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ ස්බ සත්තුත්්‍යමස්සෙ ධම්මිස්සරස්සෙ දම්මරාජස්සෙ දම්මත්සාමිස තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සෙ භගවතු අරහතුෝ සබ් දම්මිසුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්්‍යමස්සෙ ධම්මිස්සරස්සෙ දම්මරාජස්ස දම්මත් සාමිස අතාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්දස්ස උතු භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ධම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිටි නොවේවා මිතියාදෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්මූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරර්යට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු ශාසනාරක්ෂකන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ 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 සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී පංවත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද දවසේදී ධර්මදේශනාව සඳහා මම මාතෘකාවලෙස තෝරාගන්න අදහස් කර ගත්තා අංගුත්තර නිකායට අයත් අංගුත්තර නිකායේ දෙවිනි පොතේ එහෙමත් නැත්තම් චතුත්තක නිපාතියට අයත් දුතිය තතාගත අච්චරිය සූත්‍ර කියන සූත්‍රදේශනාව දේශනා කරන්න. සෝත්‍ර දේශනාවේ සාකච්චා කරන්නේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වූ පසු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ආශ්චාර්යමත් අත්භූත ධර්මතාවයන් හතරක් ලෝකයේ පහළ වෙන බව. ඔන පළවෙෙනියක ආලයා රාමාභික්කවේ පජා ලය රතා ආලය සම්මුදිතා මහනිනි මේ ප්‍රජාව ප්‍රජාව කියන මේ මිනිස්සු මේ සත්වයෝ ආලයාරාමා මේ ආලය එමනැත්තන් තන්හාව තමන්ගේ වාසභූමය කරගෙනඉන්නේ දැන් භික්‍ෂූන් වහන්සේලා වැඩවසන ස්ථානයට කියනවා භික්ෂු ආරාමය ඒ වගේ මේ ආලය ආරාම කියල කියන්නේ ආලය කියලැන තන්හාවට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙ තන්හාව මේ ලෝකී මිනිස්සු මහනිනි තමන්ගේ වාසභූමිය කරගෙන ජීවත්වෙන්නේ වාසභූමි කල කියන්නේ හැමදාම ජීවත්වෙන තැනට. එවගේම තමයි ආලය රතා මහණනි මේ තන්හාාවට මේ මිනිස්සු ඇලිල ජීවත්වෙෙන්නේ. එ වගේම තමයි ආලය සම්මුදිිතා. මහනෙනි මේ තන්හාවිෙන් මේ ලෝක සත්්‍යයෝ මිනිසු සතුටු වෙමින් ජීවත් වෙනවා. තන්හාව වාස භූමිය කරගෙන තන්හාාවට ඇලෙමින් තන්හාාවෙන් සතුටු වෙමින් මේ ලෝක මිනිස්සු වෙ පංහතුනි මේ ලෝකයේ මේ උපන්න වූ පෘත්ජන සෑම සත්්‍යයකුටම පොදුවේ හටගන්න කෙලෙස් ධර්මයක් තමයි මේ තන්හාව කියන එක. කාටවත් කියන්න බෑ මටන තන්හාව නෑ කියලා. අපි පින්වතුනි තන්හාාවට යටවෙලා ඉන්නේ. අපි තන්හාවෙන් යටවෙලා අපි තන්හාවට මොසපත් වෙලා ඉන්නේ ි කවදාවත් අපට ලැබෙන දේකින් අපි සතුටු වෙන පිරිසක් නෙවී ඒක තමයි පින්වතන අපි මේ කෙලිස් ධර්මය යමක්කමක් තේරෙන කාලි ඉඳලාම පින්වතනි අපි සැලසුම් හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ මෙ තන්හාව මෝලික කරගෙන උදාහරණයක් කියනවන කෙනෙක් ඉගෙන ගන්නවා ඇයි ගෙන ගන්නේ හොඳ උපාධයක් ලබන්න කොටද හොඳ පාදයක් ලබන්නේ හොඳ රැකියාවක් ලබන්න ඇයි හොඳ රැකියාවක් හොයන්නේ හොඳ වැටුපක් ලබන්න ඒමනං පින්වතුන කෙනෙක් ඒ තැන ඉඳලාම අවසානයේ දක්වාම ගමන් කරන්නේ මෙ තන්හාාව මූලික්ක වෙච්ච අපේක්ෂාවක් බුදුන් පත් කරගෙන කෙනෙොට මේ කාරණාව හිතෙන්න්න පුළුවන් එහම නොරහෙන ොහොමල්ලෝක මිනිසු ජීවත්වෙෙ. පිතුන බුදුරජාණන් වහන්සේ මේ කාරණවල් වන්න වෙන්නම පින්හොතුන අප දේශනා කරලා තියෙනවා. කෙලෙස් නසන්නවන ඒ කෙලෙස් වලින්ම තමයි. කෙලෙස් වලින්ම තමයි කෙලෙස් නැති කරණ්ඩඕන. භාගතුන් වහන්සේ ඔය අංගුත්්‍රර නිකාීම ඒ වගේම පින්හතුනි සූතර දේශනාවක් දේශනා කරනවා. බික්ුණි සූත්‍රයේ කියලා ඒ බික්කුණි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා මේ තන්හා මාන්‍ය මේ කියන්න වූ මේ කෙලෙ සිතුවිලි නිවන්දකින මොහොත තාක්ම මේ සත්‍යයන්ගේ පස්ස යනවා කියලා. හැබැයි ඒ තන්හාව මාන්‍ය ආදී මේ දේවල් නිවන්දකින්න උපකාර කරනවා හරිට උදාහරණයක් ගත්තතින් අපි ගස්ලබ ගෙඩියක් අරගෙන ඒ ගස්ලබ ගෙඩියේ සාමාන්‍යෙන් පැරැන්න්නන්ගේ ක්‍රමයක්ත් තිබන මේ තිබිණ කිරිති කාරනවා. එතකොට ඔුන් කළේ ගස්ලබගෙඩිය අරගෙන ඒ ගස්ලබගෙඩිය නටුවහරියෙන් පොඩි කොටසක් කපලා ගස්ලබ ගිඩිය මතුල්ල තුල්ල අර ඇතුළෙ තිෙන කිරිටි කෙලියට ගන්නවා. ආං ඒ වගේ තමයි. මේ තන්හාාව කියන කාරණාව, මාන්‍ය කියන කාරණාව නිවන් දකිනකම්ම නිවනට උපකාර කරනවා. ඔය කාරණාවල් හරියට වටහාගත්තු නැති පිරිස තමයි. සමහර වෙලාවට, බුදුරජාණන් වහන්සේගේ සමහර ධර්මකාරණාවල් ප්‍රතික්ෂේප කරන්නේ පින්කරල ප්‍රාර්ථනා කරන්න එපා මේ බෞබෝග සම්පත් අපික්ෂා කරන්න එපා බෝධිය කියල කියන්නේ ඉල්ලන තැනැක් නෙවෙයි එක ඇත්ත බෝධී කළ කෙනෙ හැමදයක් ඉල්ලන තැනක් නෙවී නමුත් පංහතුන බදුජාණන්හන්සේ කිසි වෙලාවක දේශනා කරල නෑමේ ප්‍රාර්ථනාවල් කර නිපා කියලා අපේ පින්වතුම් බලන්ඩ තමන්ගෙමුළු ජීවිතේම තියනෙ පිංහතුනි ප්‍රාර්ථනාවල් තමන්ට හොඳ ගෙයක් ලැබේවා තමන්ට හොද රසාාවක් ලැබේවා තමන්ට හොඳ වැටුපක් ලැබේවා වාඩිවෙන්න ගියත් තමන්ට හොඳ සූපාස් වාසනයක් ලැබේවා නිදාගන්න ගියත් සුව නින්දක් ලැබේවා ආහාරගන්න ගියත් හොඳ ආහාරයක් ලැබේවා පිළිඟ පිවොතුන වැඩිපුරුම මේ ලෞකික ප්‍රර්ථනාවල් තියෙනවා. එහෙම ප්‍රාර්ථනා කරන අපි අනි පැත්තට කියනවනං මේ සසර දේවල් ප්‍රාර්ථනා කරන්න එපා කියලා ඒ අපට භාගතුන් වහන්සේ ධර්මී පිළිබඳ පැහැදිලි ්‍රද්ධාවක් නැතිකම. නමුත් මෙතර මේ බුදුරජාන් වහන්ේ ඊට වඩා වෙනත් ධර්මකාරණාවක් මේ පැහැදිලි කරන්නේ. දැන් බුදුරජන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ ඉන්නමී මිනිස්සු තන්හාව මෝලික කරගෙන තන්හාවී මසපත්වෙලා තන්හාවට යටවෙලාම ලෝකෙ සත්‍යයෝ ගමන් කරන්නේ. ඒ තන්හාව මෝලික කරගෙන මේ යනගමන සසර සත්වයාට සසරට උපකාරයක් වෙෙනනේ. දැන් බලන්න. අබිහිතුම මේ ලෝකයේ ඉන්න ධනවත්ම මනුස්සයා ඒ මනුස්්‍යයට දැනට ති වත්කම එකට එකුතු කරුත් දවසකට ඒ පුද්ගලයාගේ ධනේෙන් කෝටියයක් වියදං කරන වනං දවසකට කෝටියගාන වියදංකලෝත් ඒ මනුසයට දැනට තියෙන වත්කම වියදං වෙන්න සමරල්ලාට අවුරුදු සියයක්ක් එක සේ පනහක් විතරයාාව පිඟත්නී ඒ මනුස්්‍යයටවත් හිතෙනවද මම දැන් මේ හම්බ කර ඇති කියලා නෑ තව ත ත ත ව තව 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 හම්බ කරඩ හම්බ කරන හම්බ කරන මේකම තමයි පංහතුන හැම වෙලාවකමි හිතෙන්නේ මේ දේම තමයි හැම මොහොතකම තමන් ගිහිතේ උපදන්නේ තන්හාවට යටවෙලා තමන්ගේ වාසභූමි කරගෙන ඉන්නේ. රටපාල හාමුදුරකණ කිවේ ඌනෝ ලෝකු අතිික්තෝ තන්හා දාසෝ. මහරජ මේ ලෝකයේ මිනිස්සු තන්හාාවට දාසකම් කරනවා එනිසා හැම වෙලාවකම කියන්නේ මටනෑ 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 කියලා. එ අර තන්හාාවට දාසකම් කරන නිසා. තන්හාාවට යටවෙච්ච නිසා. මෙ තන්හාාව කියන එක පින්හතුනී හවදාවත් තෘප්තිමත් කරලා කෙලවරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙී. මේ තන්හාව කියන එක සතුටු කරවල නිමාවට පත්කරන්න පුළුවන් දෙයක් නෙමි. මේක හරියට පිංතුනි බුදුරජන් වහස උපමාවක් කියනවා. සුනකක් ගවගාතකාගාරයකට යනවා. එක ගවගාතකෙක් මස් රැහැපු මස් ඉවත් කරපු ලේ තැවරුණු එක ගවයකුගේ අස්තිිකෑල්ලක් අර සවුනකයට දෙනවා. සුනකයා දැම් මේ කරගෙන ගිහිල්ලා ලෙව කනව ලෙව කනව ලෙව කනව ලෙව කනවා. සුනකයා අර මස්සුවන්ද ලේසුවන්ද තියෙන නිසා දැම් මේ ලෙවකනවා. සුනකෑගේ පින්වතුනනි අපිේක්ෂාවමකක්ද සුනකයා ගාපේක්ෂාව තමයි තමන්ගේ කුසපුරෝගන්න එක නමුත් ඒ සුනකයක් කොයි තරම් විහෙසුනත් පැයක් දෙකක් වරුවක් දවසක් දවස් දෙකක් විහෙසුනත් කවදාවත් මේ සුනකයා ග්‍යාපේක්ෂාව හිටු වෙන්නේ විහෙසට පත්තින විතරයි තන්හාව කියල කියන්නේ මේ පංචකාම තන්හාාව කියල කියන්නේ පින්හවතුන හරිට ආංෙවා ගේෙදයා පින්වතනි ගොඩාක් දේවල් අපි කරන්න මේ තන්හාව පුරුවගන්න මට අරදේනෑ මේ දේන මේ දේ තිබුණති තවත් හොඳයි මේ වගේ ප්‍රමාණයක් තිබුණ තවත් හොඳයි කියලා හැම වෙලාවකම අපි කරන්නේ තවතව තවතාව රැස්කරගන්න බලනවා. දැ එක උදාහරණයක් කියනව නං ඕනෙක මනුස්සයක් කියනවම කෝුරුවක් කර සීයක් තියෙන. මේ කුමරුවක් කර සීයක් තින මේ මනුසයා කොයි තරම් වහෙස වෙන මදවයි කුොඹරුවක්කර සය වගා කරන්න සේව කියෝ යොදවන්න ඕන සීසාණ්ඩෝන වී වපුර්ඩෝන ගොයන් කපන්්ඩෝන වී පාහින්් ෝන වී කොටන්ඩෝන හාල්මලු ගොඩගහ ගණ්ඩෝන ඉව රකිින් ඕෝනේ විකුණන් ඕන සේවකයන්ගේ පඩිනඩිග වන්්ඩෝන හිතල බලන කොයි තරම් වෙහසක්ද කියලා හොම ඉන්න මේ මනස්ස්‍යයට එක පාර්ට ආරංචයක් ලැබෙනවා. බොහම අඩු මුදලකට කුමරුවක්කර සීයක් මිලට ගන්න තියෙනවා කියලා. මේ මනුස්්‍යයා අර කුමරුුවක්කර සය මිලට ගන්නවා. පිිතුරයේ දෙවිනි කුමරුවක්කර සීයේ මේ මනස්සය මිලටගත්ති මොකොටද. තමන්ග තුංවේලෙන් අර පළවෙනි කුමරුවක්කර සීයෙන් ලබෙන ආදයමින් දෙවේලෑ සම්පූර්ණ කරගන්න පුළුවන් තවත් වෙලක් සම්පූර්ණ කර ගණ්ඩෝන ඒ නිසා ම මේ කුඹරුවක් කරසය ගත්ත කියල එහම සිටුවිල්ලද තියෙන. නෑ ඔහුට තියෙන්නේ මට කුමුරුවක් කර දෙසීයක් තියෙනවා කියන තන්හාව මට කුඹුරුවක් කර දෙසීයක් තියෙනවා කියන තන්හාව. ආං ඒ තන්හාව නැතිකර ගන්නයි ඇයම් කරන්නේ තව කුමරුවක් කර දෙසියක්ක් ඔයා අතර හම්බුණ ඒකත් ගන්නවා. කෙනෙකොට හිතෙන්න්න පුළුවන් ඉතින් ඇයි ඒ මනු සැට හැකියාව තියෙනවනං ඒ මනු සැට පුළුවන්කම තියෙනවනං ඒ මනුස්සය කුමරුවක් කර දෙසයක් නෙමේ කොමරුවක් කර දහත් ගත්තක් මොකද ඇත්තටම පින්වතුන කෙනෙකොට හොම ප්‍රශ්නයක් අහනුනා තයිතියක් තියෙනවා අපේ පිංවොතුන් හිතළ බලන්ද? මේ මනුෂලෝකයට පින්හොතුනි අපි ආවෙමි කුමරුවක් කර වගා කරලේ යන්නද. කුමරුවක්ර දාහක් නෙමේ කුමරුවක්ර ලක්ෂියක් තියන මනුසයෙක්වත් මැරන්නෙද්ද. කුමරුවක් කර දාහක්තියන මනුසයත් එක කුමරුවක් කර තියෙන වනුසයත් කිසිවක් නැතිමනුසියත් මේ ලෝකයේ ධර්මතා හතරකට යටත්වෙන සිද්ධ වෙනවා ඒ තමයි ජාති ජරා ව්‍යාදිී මරණ මේ හතරට යටත්වෙන සිද්ධ වෙනවා ජරාවට පත්වෙනවා ව්‍යාදියට පත්වෙන ලෙඩ වෙනවා මරණයට පත්වෙනවා මේවා පින්හතුන වලක්වන්න බැරි දේවන් එතුට මොකාක් දෙතෙන තියෙන්න අනතුර තු කුමරුවක්ර ද වගා කරන මේ මනුසයා කුමරුවක් කර සීයක් වගාකරන්න වෙහෙසට පත්තච් යම්ප්‍රමාණයක් තියෙනවනං දැන් ඒ ප්‍රමාණය පංතුි දහගුණයකින් වැඩිර ගඩ ඕන. කොමරුවක් කර දෙසයක් තියෙන මනුසයා ඒ වෙහෙසිච්ච ප්‍රමාණය තවත් දෙගුණයකින් වැඩි කර ග්ඩ ඕන. එතකොට කෝයේ මනුස්සයට සිල්ගන්න වෙලාවා කෝයේ මනුසයට බණටිකක් කහන වෙලාවා කෝයේ මනුස්්‍යයට දානයක් දීගන්න වෙලාවා. කෝයේ මනුස්ස්‍යයට හිත සංසුම් කරගෙන භාවනා කරන වෙලාවා. එමනං ඔ කුමරුුවක්කර දාහම වපුරපු ගොවිතැම් බත් කරලා හම්බ කරගත් ඔයි මනුස්්‍යයා මැරණ දවසට පින්වතුන තමන් වගාකරපු කුඹර එක වීයට කරගෙන යනෝද කිලි බලන්න. එදාටරගෙන යන්න තියෙන්නේ තමන් කරගත්තු කුසලා කුසල කර්ම පබනයි. එතිට ඒ වගාව පෝෂණය කරගෙන හිටී නැතිවුුණු. කොසලේ නැවති මිනි මේ කුමර පෝෂණය කරගෙන හිටිය නැතිුුණුවා. ආඊළඟ ජීවිතේ තමන්ට පින්හතුන පෙරජීවිතේ මම මේ වගේ මහා ධනපතියෙක් මට මේ වගේ ගෙනුමු තිබන මේ වගේ මුදල් තිබන මෙහෙම ගියත් තිබන මෙහෙම වාහන තිබන කියලා ආයි නැවතැවිල්ල අරටිකට අයිතිවාසිකන් කියන පුළුවන්ද. කවදාවත් බෑපිංවතුනි. දේය බමන බලන්න බුදුරජාණන් වහන්සේට දොස් කියිය කී හිතී එකලෙ හිටපු සැබැත්නුවර පිහොතුන ආර්ථික විසේසධ්ඥයි පොතාට උපදෙස්තනවා තියෙන ධනේ රැකගන්නවඕනු විදිිය. එහෙම උපදෙස්තේපු තෝදේය බමුණ පිංහොතන මරණට පත්වෙලක් කොහෙදී පදන බල්ලෙක් කෙලා. බුදුරජාණන් වහන්සේ තෝදේ බමනගේ පුොතාගේ ගෙදරට වඩි කොට ල ඉඳගෙන බදුරජාන්සට බුරනවා. භාග්‍යතනා සෑරන නුබ ඒදවස්සලත් බැන්ල බල්ලෙක්කුුණා දැන් ආයමත් බුරල නිරයට ඇනද කෙලා නොහ දන්නේ. පුතාට ඔප්පු කරල පෙන්වුවමේ නුබ තාත්තයින්නේ. කොමද ඔප්පු කරල පෙන්වි. මෙ මෙහෙම කන්නදීලා අහන්න තාතකෝ මට අයිතිව වෙන්න තියන මට නොකියෝපු දැනය කොහෙද තියෙන කලා හන්න කිවවා. අර බල්ල ගල ධනතී තැන්ටික පෙන්නවා. එකොට තමයි පුතා පිළිගතේ තමන්ගේ තත්ව කියලා. පිගතුන ඔොහොම ජීවිතයක් අපට ලැබුණුති ඒක කොයි වගේ වෙයිද. ඒනං ලෝකී අංක එකේ ධනපතියව වුනත් පින්ංහතුනී වැඩක්තිෙනවද. රණින් ගියයක් නිර්මාණය කරගත්තත් වැඩක් තිෙනවද වැඩක්නේ පංහතුන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්? මේ ලෝකයට පහළ වෙලා තන්හාවෙෙන් අන්ද වෙලා ගමංකරන මිනි මේ ලෝක සක්තියාට ඒ තන්හාවෙෙන් මිදන තන්හාව රහිත තන්හාව නැතිකරවන ධර්මදේශනාාවක්දේශනා කරනවා. ඒක පිංවතුනි මහා ධන්නයක් උපයන ධනවතුන්ගේ ළඟට ගිහිල්ලා. සිටුවරුන්ගේ ළඟට ගිහිල්ලා. මහා රජ්‍යන් වලට අධිපතිව රජකංකරපු රජවරුන්ගේ ළඟට ිල බදුරජන් වන්සේ බැනි කියන්නේ. ඒ බණටිකහපු, ඒ ශ්‍රාවකයෝ කං යොමු කරගෙන හික්මිමින් භාග්‍යොතුන් වහන්සේගෙන් ඒ බනටි කහලා. භාග්‍යොතුන් වහන්ස දේශනා කරපු ප්‍රතිපදාව පොරලා පිහොතුනි ඒ පිරිස අර තන්හාවෙෙන් අන්දවෙලා තන්හාව වාසභූමිය කරගෙන තන්හාවට ඇලිලා අන්හාවෙෙන් සතුටුවමින් ගතකරන මිනිිමි ප්‍රජාව ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බණටි කහලා පින්වතුන තන්හාවෙමි දෙෙනවා. ආං ඒක පින්වතුනමිල් ලෝකේ ආශ්ශර්යමත් අත්්භූත වූ ධර්මතාවයා. එක බුදු කෙනෙකුට හැරෙන මේ ලෝකේ තවත් කාටවත් කරන්න බෑ. ඒදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරයි කරන්න පුළුව. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හැර ඒ දේ වෙන කාටවත් පින්වතන කරන්න බෑ. එහෙමනම් අපි පින්වතුන් හිතන් ඒ කාශ්ශරමත් අත්භූත කාරණාවක් නෙවීද. ඒක එක උදාහරණයකින් පැහැදිලිකරොත් රට්ටපාල කුමාරයා කුරරටට අයත්ව තිබිච්ච ප්‍රධාන ගමක ගමේ ප්‍රධානියගේ පති ට පාල කුමාරය කියන්නේ. දවසක් බුදුරජාන් වහන්සේ ධර්මදේශනාවක් පවත්වනකොට ඒ දහම් පරියාය මනාකොට අහනවා දේශනාව නිමාවට පත්වන කොට රට්ටපාල කුමාරයට පං්ච කාමයන්වල තිබෙන ආදීන වැටහුණා. දෙමවපියන්ගිින් දින හතක් නොකායින්දලා බලිින් අවසරේ ලබාගෙන දුරජාණන් හන්සේ ලඟට ගිලි ෙදුණ. ටික කලක් යනකොට රට්ටපාල හාමුදුරු අරහත් පලි ලෙබවා. අරහත් පල ලබපු රට්ටපාල හාමුදුරු එනවා පියාට පිහිත වෙන්න ධර්මින් සෝපත් කරවන්නේ. තමන්ගේ පොතා ගෙදරට වැඩියව බව දෙදනගත්තු සිටුවරයා තමන්ට අයිති වෙලාති බිච්ච කෝටි ගණන් රන්ඩිදී මුතුමෙනෙක් කහවනු කියන මේ සියල්ලම ගෙනනල්ලා සාලික පැත්තක ගොඩ ගැහුවා. පැරණි භාරයාව අලංකාර ආභරණයන්ගෙන් සරසවලා වෙනදට වඩා දකිනකොටම හිතේ ඇල්මක් ඇතිවෙන ආකාරයට සරසවලා සාාලි එක කොනකින් නතර කෙරෙව්වා. රට්ටපාල හාමුදුරු දදානට වැඩිය. උහසේ නවල්ද ලිවරුුණාම කිසිීම දෙයක් පිළිබඳ හැඟීමක් නේ තාත් ඇවිල්ල රට්ටපාල හාමුදුරන්ට කියන ස්වාමීණි මේ මහා ධනයක් ස්වාමිණි මේ ව අපි කාට දෙකතු කරේ ස්වාමිනිණ ඔබහන්සේටඇැම එකතු කළේ ස්වාමිණි මේ ව අපිට දෙන්න කවුරුවත් නේ ස්වාමිණ ඔයි තැනින් තැන සිා කන ජීවිතන් මිදිලා එන්න මේ ධනයට හිමිකම් කියන්න. ස්වාමීනී මේ අපට හරි බරක් කිව්වා. මේ කහගනිරු රටපාල හාමුදුර මොකොද කිවේ. තාත්තේ නොඹොට ඕක බරක් කියල හිතෙන වනං මංුවේ බර නිදහස්සන ක්‍රමයක් කියන්න. මේ ගියහ පැඇති ගලනවනි මහගඟ මෙ කෝම ගිහිල්ලා ඔයි ගඟට විසි කරන්න කිව්වා. එතකොට තාත්තකොයි හිතේතින බර නැතිවේ කිව්වා. බලන්න පංවතුනී මේ භාග්‍යවතුන් වහන්සේගේ බනාහලා ඒ ධර්මින් ප්‍රතිපදාව පුරලා මෙ තන්හාව ටැලිලා තන්හාාවෙන් සතුටුවීමින් තන්හාව තමන්ගේ වාසභූමි කරගත්තු අය ප්‍රතිපදාව පොරලා ඒ තන්හාාව දුරින් දුරකර ගත්ත මිහිතන විදිහ. ආය කෙලිස් තින පාටක් වත්නේ මේක පින් වතුන ආශචාරයමත් අත්භූත කාරණාව. අද සමහර වෙලාවට මෙහෙම දනි අත්හැරලා මෙහෙම රජකම අත්හැරලා තරම මහ තුුතනතුරු අත්්‍යහරලැ වෙල්ලා බදුරජන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා මෙහම ගමනක් ගියා කියනකොට සමහර කෙනෙක් එක පිළිගන්නවත් සූදානන්න ඇති තර. ඇයි එහෙම වෙනවද කියල සමහල්ලට සමහර කෙනෙකොට හිතිනවා. එහෙම වෙන්න පුළුවන්ද කෙලි හිතෙනවා. පංවතුරීඒ එහිම හිතෙන්නේ එකඒ තරමටම පුදුම ව කාරණාවන් නිසා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වූ පසුවේ පෙන්වතුනමි තන්හාාවෙන් මිදන මඟපට අවබෝධ කර ගන පුළුවන් වෙන්නේ. අද අපි මේ කියන ධර්ම දේශනා පවා දේශනා කරන්නේ. ලෝතුරා භාග්‍යවතුරන් වහන්සේ උන්වහන්සේගේ හද මඩලෙහි උපන් බුදු මුවින් දේශනා කරපු ධර්මියයහැ. අපි අදහස් කිව්වට. මේ ලෝකේම ඉන්න විශේෂම ධාර්ශිනික කිව්වත් පවතුනේ තන්හා නැති වෙන්නේ. හාාව නැති වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණපදයකින් පමණයි ඒක මේ ලෝකයේ ආශ්්‍යාර්මත් අත්භූත කාරණාව ඊලට දෙවෙනි කාරණාව තමයි මානාරාමා භික්කවේ පජා මානරතා මාන සම්මුදිිතා මහනිනි මේ ලෝකයේ ම මිනිස්සු මානයට යටවෙලා මානාරාම මානය තමන්ගේ වාසභූමි කරගෙන ඉන්නේ. මාන රතා මානයට ඇලිලයින්නේ. මාන සම්මෝදිිතා මානයෙන් සතුටු වෙමිින් ඉන්නේ. මානයට තමන්ගේ වාසභූමි කරගෙන මානයට ඇලිලා මානයෙන් සතුටුවෙමින් තවෙමි ලෝක මිනිසුජීවත්වෙෙන්නේ. මේකත්තිංවතුනි මෙලව උපන්නාවෝ සෑම සත්තයකුගෙමි හි උපදින එක්තරා බයානක කෙලෙස් දරමිය. පෘතක්ජන හැමමක් කෙනෙකුගේෙමි සිත්වල පින්හතුනම මාන්‍ය කෙනෙ කෙලෙස් ධර්මය තියෙනවා. ඒ මාන්‍ය පිංහතුනඒක මට්ටම්බලට පිහිටන්නේ. ජාතිය පිළිබඳ මාන්‍යය, උගත්කම පිළිබඳ මාන්‍යය, කොලේ පිළිබඳ මාන්‍ය ඔය වගේ එකඒක මට්ටම්බලට පින්හතුනි අපට මාන්‍ය අපි හිතය උපදින්නේ. බලන්න පෙන්වතුන තමන් ඇසුරු කරන මිත්‍රයොත් එක්කඇති ඉන්නකොට තියෙන මොන වගේ මාන්‍යත්ද. තමන්ට තියෙන ධනය ප්‍රමාණයයක්ත් එක් ඇතිවෙන මාන්‍ය මොන වගේද බලන්න නේ තියෙන ිනිසුත්ෙ ඉන්නෙකොට එකමාන්‍යයක් නේ නැති මනිසුත්තෙක්ඉන්නකොට තවත්මානයක් ගෙදර පිරිසත් එෙක් ඉන්නකොට එකමාන්‍යයක් ගමේ පිරිසත් එෙක් ඉන්නකොට තවත්මානයක් තමන් ඉගෙනගත්තු පාසල සම්බන්ධයෙන් තියෙන එකමාන්‍යයක් තමන් ඉගෙනගත්තු විශ්වවිද්‍යාල සම්බන්ධය තියෙන තවත්මානයක් ඒ විශ්වවිද්‍යාට විරුද්ධ විශ්ිවිද්‍යාලත් එක තියනෙනව එකමානයක් තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් තිරෙන තවත්මානයක් ඔයගේ විවිධ විවිධමාන වර්ග තියෙනවා සමහරලාට මේ ධර්මියයටාවමත් ඔයි වාන්නේ්‍ය කෙනෙක බලවත් වෙන පුළුවන් සිහියෙහි තියෙනනැතිවුණු. හිතල බලන්ඩ සමහර වෙලාවට සිල්ගන්න කෙනාට තිීනව එකමාන්‍ය බනහන කෙනාට තිනව තවත්මාන්‍යය ධර්මය කටපාඩන් කරපපුගෙනට තිීනව තවත් මානය පින්කරනගෙනාට තින තවත්මානය දන්දෙන කෙනට තියනව තවත් මාන්‍යයා එහෙත් මාන තිවෙන පුලන් සිහිෙහි තිනතිුණු ම බොමොහොට දනෙ කෙනෙක් නං දන්දෙන් නැති පිරිසක්ක එකෙ ඉන්නකොට ඇතිවෙන එකමානිය තමන් සිිල්ගන්න වනම් සිල්ගන්න නැති පිරිසක්කෙ ඉන්න කොටෙන් තියනෙන එකමානිය තමන් බනහන වනං බනහන් නැති පිරිසත්යෙ ඉන්නෙකොට තියනෙන තවත් මාන්‍යයා තමන් බහවනා කරන වනං භහවන කරන්න නැති පිරිසවත් එක තියෙන එකමානිය ඔයගේ පින්හතුරි මානවර්ග ගණනාවත් තියෙනවා මේ මාන්‍ය කියනිෙ කති භානක කෙලෙස්තර්මියයා තු බලන්ඩ අදටත් කීදනෙත්තම් පිංහතුරි මේ සමාජ ඉන්නවද මේ මාන්‍ය නිසා තමන්ගේ ජීවිතයට හානි කරගත්තු අය. ඒ තරම් බයානකයි මේ මාන්‍ය කෙන කෙලෙස්ධර්මය. ඒතරම් භයනක කෙස් තරමෙක් මේ මාන්‍ය කියනෙක. තමන්ව නසන සංසාරයේ භයානක විපත් ඇතිකරවන දරුණු කෙරෙස්ධර්මය බුදුරජන් වහන්සේ කාලෙ හිතියයක වස්සකාර කියලා අමාත්‍යවර දවසක් මහාකච්ඡානය මහරහතන් වහන්සේටම වස්සකාර අමාත්‍යර වැරදි කතාවක් කියනවා. මූනට නෙමී නමුත් කියනවා. උනාහන්සේ සම්බන්ධෙන් කියන්නේ. උනාාසේ වේළ වනාරාමින්දල වඩිනකොට වස්සකාර අමාත්‍යවරයක් කියනවා හරිට මහ කළු අන්ඳුරෙක් හින වගේ කියලා. බුදුරජන් වහන්සේ මේක දැනගෙන කියනවා. වස්සකාර ගිහිල්ලා. හා ච්ායන හරහතන් වහන්සේෙන් සසාාවගත්තෙන තුරෝත් යි ේලු වනාරාමීමම කළුවන්දුරෙ කියල දි කියලා. වස්සකාර දන්නවා. බුද්ධස්නනාම අධවෙච්ච කතා හොන්ති, බුදුරජාණන් වහන්සේනම කියන එකක් කවදාවත් දෙකක් පෙන්දිිනේ. දෙයක් වෙනම කිවොත් වෙනවම තමයි. ඊළග දවසිදල මොකදකරී වස්සකාර මාත්‍යවරයා ේලු වනරාමේ වටේටම පින්වතනි පලතුරුග සිත වනටන් ගත්තල. මොකක් නිසාද. ම ළඟ ජීවිතය වන්දුුරෙක්කුනාාම කන්නදයක් තියන්න ොනිසා. එකට වස්සකාරට බුදුරජාණන් වහන්සේ කියපුකාරණා පිළිබඳව දැඩි විශ්වාසයක් තිබිල තියෙනවා. දැඩි ශ්‍රද්ධහවක් තිබිල තියෙනවා හැබැයි ඒක මිදන ක්‍රමයත් බුදුරජාන් වහන්ස දේශනා කරාට ඇයි මිඳන් නැත්තේ මාන්‍ය කෙනෙකීට වඩා බලවත් නිසා. කිව්ව විදියටම මැරලා මහකළ වදුරෙක් කෙළ ඉපදනා ේලවානා රාමිට යන කෙනෙක් වස්ස කාර කියල කතා කරනකොට ඒ කලුවන්දුුරනවලු පංහතුන ආං ඒ වගේ කාරණාව ඒවගේ දෙයක් මේ මාන්‍යි කෙනෙක අතටත් ඕන තරන් ඉන්නවා ඒ මාන්‍ය නිසා ජීවිතය විනාශ කරගත්තු අය සමහර දෙනෙක් කිනෝ විවාහවෙෙන නෑ තමන්ගේ කොලයට ගැලපෙන කෙනෙක් තමන්ට විවාහයට හමෝන නෙ නිසා මන්ගේ රැකියාවට ගැලපෙන කරි තමන්ට විවාහ වෙන හම්බඩි නෑ කියලා. තමන්ගේ තත්වයට ගැලපෙනකිරෙ තමන්ගේ විවාහට හම්බුණි නැ කියලා එහෙම විවාහන විච්ච ඕන තරඟග ඉන්නවා. සමහරලාට රැකියාවලනු කරනය තිඉන්නවා තමන්ගේ තත්වට ගැලපෙන් රැකියාවක් ලෙබන්නනැ කියලා. තමන්ට සුදුසු රැකියාවක් ලැබොන්න හැේ කියලා. ම සහරට ලොකු වැටුප ලබෙන රැකියාවල් ලැබෙනවා හැබැයි ඒ තැන්වල කරන්න තියනෙකින්. අර මාන්‍යිං යටවෙලා ඉන්න නිසා ඒවට කැමතිනේ මම මේ වගේ රස්සාාවක් කරන සුදුසු ගෙනෙක්ද මං මේ වගේ ගෙන ගත්තුකිනි. එහෙම හිතලා අ මාන තමන්ව විනාශ කරගන්නවා. මාන්‍යි කියන්නේ ඒව ගෙදයක් අර කතාවක්තියන අප බෝසතන් වහන්සේක ජීවිතයක පිනතුරි උපදිනවා සැඩල් කුලියක. වක් බෝසතන්හන්සේ ලොකුබත්මුලකුත් බැඳගෙන දුර ගමනක් යනවා. යනකට අතර මග සතදම්ම කියලා බ්‍රාක්්මණ වංශිකක් මුණ ගහෙනවා. ඕ බ්‍රාක්්මණ කුලි යන ගමන් දැන් දෙන්නත් එක කතා කර කර යන්නේ දෙදනාගේ කුලවංශපවා දැනගත්තා. සැඩුල් කුලිය බෝහම පහත් කලයක් හෙටිට තමයි එක සමාජය හඳින්වී. ැ මෙහෙම යනකොට දවල් කාලේ ලංගවනාමක්ක තැනක ගිමං හරන නැවතුනා බෝසතන් වහන්සේ ගිනාපු බත්මුල ලිහලා සතම් බ්‍රා්මණය ආරගෙනල් තිබච්චනෙ ති නිසා තමන්ගේ බත්්තිකින් භාගයක් සතදම් බ්‍රාක්්මණයට දුන්න. ඒ වෙලාවිබ්‍රාහ්මණය නොසෑහෙන දොස්කිව්වා. සැඩුල් කුලේ හීනකොලේ නුබ මම වගේ බ්‍රාක්්මණ වංශිකට ඉදුල් බදධනවද කියලා දොස්කිව්වා. බෝසතන් වහන්සේ නිහඬ වෙලා උන්වහන්සේ ඒ බත්්බාගි පැත්තකින් කියල උන්වහන්සේ බිදාගත්ත කොටස උන්හසයන බව කර. දැන් ආයමත් නැවත දෙන්නම ගමන යන පිටත් වුණා. සවස්කාලි ලංගන ස්ථානයක රාත්‍රී නවතැන්ගන්න නැවතුුණ. දෙ සතදම් දේ ඉදලාම මේ වෙනක මොනවත් ආහාරියට අරගිරණේ. මේ ලෝකයේ පින්වතුනී ට විඳදරා ගන්න බැරි ඉවසගන්න බැරි භයානකම වේදනාව තමයි බඩගිනිි වේදනාව. බඩගිනි වේදනා වැතිවෝනාම පින්වතුනි තරහයන් නැතිගෙනෙකුටඕන තරහ යන්න පුොළුවන්. ඉවසගන්න බැරි වේදනාවක් බඩගිනිි වේදනාව කියන්නේ. දැන් මේ සතදම්ම සවස්කාලය ලංවෙනකොට කිසිවක් ආහාරයට අර්ගෙන් හිටපපු නැති නිසා බඩිගිනි ේදනා වැඩි වුනා. එතකොට අට කුලේ ගැන මගවංශයේ ගැන තිබිච්ච ඒ මාන්‍ය යටවෙලා බඩිගිනිි වේදනා බලවත් වුණා. දැම් බෝසතන් වහසේ රා්‍රිකාලෙල්ලමුණ මරිිතුරු බත්්ාග ිහා ගෙන දැ කනවා. ැන් ඒ වෙලාවෙ සතදම්මගේ දිහා බැලුවවත්න්නේ. ඇ දවල් අහල බැනනුත් ඇහෙවනි. එනිසා දැන් මූනවත් බලන්නතු අනු බව කරනවා. සතදම්ම මොහොතක් බලං හිටිය ආහාර දෙන පාටකුත් නෑ එනිසා, සතදම් බ්‍රාක්්ණයයා බෝසතන් වහන්සකින් ඉල්ලුවා ඉල්ලුවම දුන්නා. දැන් දුන්නම බඩගිනිි වේදනාව නැති වුණ බඩගිනිි වේදනාව නැතිවෙච්ච වෙලාවිඉඳලලා දැන් ආයි මත් අර කලින් වගේම සතදම්මගේ අ කුලවංශයේ පිළිබඳව ති බිච්ච මාන්‍ය බලවත් වුණා. අප රාධිම මේදී කලි අපරාධිමි කුල හිීනයගෙන්ම මහාර ගත්ත කියලා. ඒකම මිනිහි කරකර කරකරීඳලා පින්ොතුනි සතදම්ම බ්‍රා්ණය මරණයට පත් වුණා. බලන මාන්‍ය නිසා විනාශ වෙනාව. ඇති මේ ලෝකයේ පිංතුනි ස්වභාාවය තමයි ඒක. මාන්‍යය කියන මෙන්නෙ මේ කාරණාව මෙන්න මේ සත්ව සන්තානයේ ඉපදිලා ඒක බලවත් වෙලා ඒක වැඩිලා ලෝක සත්වයෝ, මාන්‍ය තමන්ගේ වාස භූමය කරගෙන මාන්‍යයට ඇලිලා මාන්‍යෙන් සතුටු වෙමින් තමයි පින්වතු ලෝකසත්්‍යය ගමන් කරන්නේ අන්න එවන් ලෝකයේකට බුදුරජාන් වහන්සේ පහළ වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ පංතුනි ධර්ම දේශනාවක් කරනවා මොනවගේ ධර්ම දේශනාවත් ද මාන්‍ය නැතිකරවන මාන විනයේ ධම්මේ දේශය මානය සුස්සූසති සෝතන් ඕදාහති අඥ්‍යාචිත්තං උපට්ට පේති ලෝතුතා භාග්‍යෝතුන් වහන්සේ මාන්‍ය නැති කරවන්න ධර්මදේශනාවක් කරනවා මාන්‍ය පිළිබඳ හික්මීමේ ධර්මදේශනාාවක් කරනවා. ඒකදේශනා කරනකොට සුස්සූසති ඉතා කීකරු වෙලා සෝතං ෝදහති කං යොමු කරගෙන අ්්‍යාචිත් අංගු පට්ට පේති. අවබෝධ කර ගැනීම පිණිස ඒ ධර්මය ශ්‍රවනය කරනවා. එහෙම ශ්‍රවණය කරලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඒ ප්‍රතිපදාව පුරලා පංවතුනි මාන්‍ය නැති කරගන්නවා. ඒක පින්වතුනි ආශ්චරයමත් අත්බෝතකාරණාව. තමන්ගේ ළඟතියන මේ මාන්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවකින් පමණයි නැතිවෙන්නේ. ඒක මේ ලෝකයේ කිසිම කෙනෙකොට පින්වතුනි කරන්න පුළුවන් දෙයක් නෙවෙේ. ඒක භාග්‍යවතුන් වහන්සේ නමක්කට පමණයි එ නැත්තැන් දේශිකයන් වහන්සේ නමක් කළත් ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය උපකාර කරගෙනම පමණයි පින්වතුනි මේ සත්‍යයාගේ මාන්‍ය දුරු කරගන්න පුළුවන් වෙන්නේ. වෙන්න කිසිම කෙනෙකොට ඒ එක කරන්න බෑ. එක ආශ්‍යර්මත් අත්භූත කාරණාව. දැන් භාග්‍යතුන් වහන්සගේ ළඟට ඒ කාලෙ පින්වතුනි අ්‍ය ශාස්තෘුවරු ඒ ශාස්තෘුවරුන්ගේ සරණගියපු ශ්‍රාවකයෝ එනව වාද කරන්න. සමර පිරි සමහර ගම්බල සමහර නගරවල්වල වාද කරලා ඔවුන් ඒ නගර පිටින් යටකරගෙනින් නිවාද කරලා. ඔවුන් එක වාද කරන්න කවුරුුවත් යන්නෙවත්න්නේ. ඒ තරම් බය ඔවුන්ට. අන්න එහෙම පිරිස්න්, බදුරජාණන් වහන්සේ ගමට වැඩියා කළ දෙදනගත්තම ඒ ගමට අරවාද කරන පිරිසසියන භාගතු වහන්සි මොගෙහින්න. යන්නේ නිකන්න වී යනකොට යන්නේ ප්‍රශ්න හදාගෙන ඒ ප්‍රශ්නවලට දෙන පිළිතුරුත් හදාගෙන ඒ පිළිතුරුුවලට විරුද්ධ ප්‍රශ්ණ හදාගෙන තම යනව කියල කියන්නේ. දැන් භාගතු වහන්සගේින් ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නයට දෙන්න පුළුවන් අපේ තුම පිළිතුරු දෙකයි කියලා. දැඟවුන් හිතරවා මෙන්න මේ උත්තරේ දුන්නොත් අපි ඒ උත්තරයට මිනි මෙහම ප්‍රශ්නයක් කාහම විරුද්ධව මේ උත්තරේ දුන්නොති ඒ උත්තරයට අපි මෙන්න මෙහම ප්‍රශ්නයක්ක හම විරුද්ධව. අන්න එහෙම ප්‍රශ්නහදාගෙන ඒ ප්‍රශ්නවලට දෙන පිළිතුරුත්හදාගෙන ඒ පිළිතුරුුවලට විරුද්ධ ප්‍රශ්නත්හදාගෙන න්න එහෙම පින්වතුන මේ භාගතු නහස ගෙළඟට යනමි වාද කරනයි. ගිල කොයිතරම් මාන්‍යයක් තිබුණ දෙ කියල කියනවනං සමහර පිරිස් භාගතු නහසගෙළඟ වඳින්්‍යවත් නැතුව තමයි වාඩි වෙනගල ගන්නේ. වාඩිවෙලාවනු ප්‍රශ්ණහනවා පලවෙනි ප්‍රශ්න අහනකොටම භාගතු වහසේ පිළිතුරක් දෙෙනවා ආයි අර පිරිස්ස ගෙනාපු පිළිතුරුයි ප්‍රශ්නයි ඔක්කොම කුළගන්න පුළුවන්ගෙන විදියට. ඒ ඕුන්ට ප්‍රශ්නයක් අහන ඉඩක්තියන්නේ නේ. දැන් ආවි භාගතු වහන්සේට වඳින්්‍යවත් නැතුව. භාගතු නහසේ වාදකරලා පරද්ධ වනම කියලා. නමුත්තන්තිපට නගටලයනකොට නගෙටිලනමි මිහිම කියලා. අභික්කන්තේ බෝගෝතම, අභික්කන්තේ බෝගෝතම, සෙයතාපි බෝගෝතම නික්කොද්ජිතන්වා උක්කොද්ජය පටිච්චන්නන්වා විවරීය මෝලහස්සවා මක්ගං ආචික්කෙය අන්දකාරේවා තේලපජජෝතන්ධාරීය ක්කුමන්තරූපානි දස්සෙන්ති කියලලු යන්නේ ස්වාමීනිි අද පටන් මම ඔබ වහන්සේගේ සරණ යන ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා කියතම යන්නේ මේක පින්හතුනි ආශ්්‍යර්යමත්තත් භූත කාරණාව ඊළඟට පින්හතුනි තුංවනි කාරණාව තමයි අනුපසමාරාමා භික්කවේ පජා අනුපසමරතා අනුපසම සම්මුිතා ම අනුපසම කියල කියන්නේ උපසම කියල කියනවා කෙලෙස් සංසිදුවන සුවයට ොට අනුපසම කියල කියන්නේ කෙලෙස් සංසිදුවීම සුවයක් රහිත සංසිදීමක් රහිත කීනාර්ථයතමය අනුපසම කියල කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනව මේ ලෝකම මිනිස්සු කෙල අමන්ගේ ජීවිතයේ ආරාමයක් කරගෙන නිවාසස්ථානයක් කරගෙනඉන්නේ. කෙලෙස්වලට ඇලිලා කෙලෙස්වලින් සතුටුුවමින් තවයි මිල්ලෝක මිනිසුවාසය කරන්නේ. මොකද මේ කාරණාව. කෙෙ වාසස්ථාන කරගෙන කෙලෙස්වලට ඇලිලා කෙලෙස්වලින් සතුටුවමින් තවයි මිලෝකි මිනිස්සුවාසය කරන්නේ. තැන් පින්වතනි බලන්ඩ ඔබාපි හැම දෙනාගේම ජීවිතවලට අපේ හිතට බලපෑම් කරන කොච්චර කෙලෙස් තින අපේ හිතේ. රාගදේශමෝහ, මද මාන ඉරිසියා මිවගේ ගත්තොත් පිහතුන කෙලෙස් ධර්මතාවයන් එක්දහස් පන්සියක්ම තියෙනවා. භාගතුනාංශ දේශනා කරනවා. මෙන්න මේ කෙලෙස්වලට පින්වතුන අපි යටවෙලා ඉන්නේ. වලට ඇලිලා එන්න කෙලෙස් වාසස්ථාන කරගෙන ඉන්නේ අපට කාලෙ වෙලාවනෑ නැත්තම්ම කෙලෙස් ධර්මයන් දෙකත් වනා සාකච්ඡා කරන්න තියෙනවනම් හරි වටිනොමේ කාරනාව තේරුම් කරගන්න තොට තමන් කෞුද කියනෙ එක තමන්ට තේරුම් කරගන්න ඕ නිසා නමුත් අපේ පින්වොත්තුන්ගේ ජීවිත ගැන සියුම්ව ආපස්සට විමසැල බලන්න තමන්ගේ ජීවිතේ බලවත් වෙලා තිෙනෙ කෙස් ධර්ම මොනවාද කියලා. සමහර වෙලාට දේශය බලවත්වෙලා ඇති. හරියටකේන් තියන කෙනෙක් වෙන්නැති දකින දකින හැම දේකටම දොස් කියනවා. දේශය බලවත් වෙලා. තමන්ට කෞරුහර කෙනෙක් නපුරක්කරොත් ඒ තමන්ට නපොරු කරපු කෙනාට විරුද්ධව යමක් කරනකා තමන්ගේ හිතය සැනසීමක් නෑ. අන්න ඒවගේ කෙලෙ ස්වාස භූමි කරගෙනන්නේ. යම් වෙලාවක ඒ පුද්ගලයාගෙන් පලිගන්න අවස්ථාවක් කාවෝත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය නොගැෙනඉන්න තරම් තමන් මෙලිකමක් දක්වන්නේෙත් නෑ අවස්ථාවක් ලැබිච්චකමන් ලැබිච්ච මොහොදම පින්හතන පලිගන්නවා. මෙන්න මෙහෙම ඒ මනුස්්‍යයට යම් කිසි දෙයක් කරාම බලන්න පින්හතන තමන්ගේ හිතට කොච්චර සතුටක් ඇති වෙනවද කියලා. සැසීමක් ඇතියෙනවාද කිය බලන්න දැන්. අපිහිතමු තමන්ගේ හතුරෙකොට විපතක් වෙලා කල තමන්ට ආරංචි වෙනවා. ඔොයි වෙලාට කොච්චර කතා කියනවද. මම වගේ කෙනෙකොට යමක් කළොත් ඔයි වගේ දෙයක් වෙනවාම තමයි. සභාාව දහමින් හරි දඩුවන් කරනවා තමයි. සමහර වෙලාවට තමන්ගේ හිත සතුටක් ඇති වෙනවා.ඒ සතුටු වෙන්නේ, ර ද්ගලයාට නරකක් වෙච්ච නිසා. පිංහතුන අන්න ඒ වගේ හිතක්ම අපි ළඟ තියෙන්නේ. තවන් එකට වැඩ කරන කෙනෙ එවනැත්තං දියුණවෙච්ච පුද්ගලයෙක් සම්බන්ධයෙන් ඇතිකරගත්තු ඉරිසිාව බලණ සමහර වෙලාවට එහෙම කොච්චරණම්ම ඉන්නවද. හොඳ ගිවල් අදල තියෙනවා දැක්කම පිංහතුනි සමහර තමන්ගි හිත තමන්ටවත් පාලනය කරගන්න බැරිමට්ට මේ කෙස් තියන පිරිස. කිසිම හේතුවක් නැතුව පින්හතුන අර ගෙවල්වලට ගල්වලින් පවාගහනවා. හොඳ වාහන නතර කරලා තියෙනවා දැක්කම කිසිම හේතුවක් නැ සමහට ඒ වාහනන්න පුද්ගලයා තමන් දන්නත්නේ. නමුත් පායහුවෙන ගල් කැල්ලක් කරගෙනනර වාහනනි හෝරගෙන යනවා. එම නැත්තං. ර ඒ දියුණුවවෙච්ච පුද්ගලයාට මොනවාහරි අනතුරක් කරන්න අවස්ථාවක් ලැබනොතින් ඒකට ඒ මනු සැට අනුතුරක් කරනවා. බනින්න හරි අවස්ථාවක් ලැබුණුත් බරිනවා. එ තමන්ගේ කෙලෙස් පින්හතන වැඩ කරන්නේ. බයිනකොට පින්හතන සහරමිස බලන්න බයින විදිිය. මොකොට ොච්චර සල්ලි මොකොට දුොච්චරලොකුගේවල්. මට වගේ හොම තිබුණ නං. ම පඩිගයක්ක් කදාගෙන ඒ සල්ලිවලින් තවත් දුන්හතර දෙනෙකොට ගෙවල්තුන හතර කදල දෙෙනනවා. මොකට ඔච්චරලොකු වාහන අපරාධ්‍ය බලන්න මටතිබොනනම් මම පොඩිවාහනයක් කරගෙන තවත් තුන්හතර දෙනෙකොට වාහන කිහිපයක් කරගෙන දෙනවා. නමුත් තමන්ට ලැබනමෝනු බලන්ඩ යි කියෝ පොකාරණනාාවල් වලින් කොයික්කෙද සිදු කරන්න කියලා. මේක තමයි පින් තුනි මේ සංසාර සත්‍යග සභාාවේ. ොරු කියල සතුටු වෙනවා අනුන්ව රවට්ටල සතුට වෙනවා. මිනි මේ වගේ අර කෙලෙස්වලින් කෙලෙස් වාසභෝමියය කරගෙන කෙලෙස්වලින් ඇලිලා කෙලෙස්වලින් සතුටුවමින් තමයි මේ ලෝක මිනිස්සු ජීවත්වෙන්නේ. අන්න එවන් ලෝකයකට ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පින්වතුන අන්න ඒ කෙලෙස් සංසිදුවන කෙලෙස් නැතිකරවන දේශනාවක් දේශනා කරනවා. ඕප සමිකේ දම්මං දේශයමානේ මෙ කෙලෙස් නැතිකරවන ධර්මදේශනාවක් දේශනා කරනවා. සංසිදීම සහිත ධර්මදේශනාවක් දේශනා කරනවා ඒ දේශ සුස්සූ සති ඒ කෙලෙස්වලිින් යටවෙලා කෙලෙස් වාසභූමිය කරගෙන කෙලෙස්වලින් සතුටු වෙන මිනමී මිනිස්සු ඒ භාග්‍යවතුන් වහන්සේකි බනාහනවා කීකරු වනවා ඒ අලවක යක්ක්ෂා බලන්ඩ බුදුරජාණන් වහන්ස එත්තික කොච්චර ගැටුනද. නමු අවසානයේ භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනාවක් පැවැත්තුවම ඒ දේශනාවටිහික් මිලා බුදුන්සරණ ගේපු ශ්‍රාවකෙක් බවට පත් වුණ. චද්ධන්තු කලේ ඇත්තු පවා බයිවෙන කෙනෙක් තමයි පින්වතුන අංගුලිමමාල්ල සොරා කියල කියන්නේ. මිනිස්සුවිතරක් නෙවෙයි තිරිසන්ගත සත්තු පව අංගුලිමාල්ලය කියන නමහනකොට පින්හතුන බයක් ඇති වෙනවා. ඒ තරන් චන්ඩයි ෂැඩයි පරුෂයි. එන්න ඒ සුරාගෙළන්ට ගිහිල භාගතතු වහසේ ධර්ම දශනාවක් පවත්වෙලා ධර්මීන් හික්මවලා ඔහුගේ චණ්ඩ සැඩ පරුෂභාවේ නැති කරවලා කුරා කූමයකුටත් තිංසාාවක් කරන්න නැති කෙනෙකුගේ මට්ටමට හිතහදල ගන්නවා. මේක පිින්ඔතු ්‍යාශ්‍යාරයමත් අත්භූත කාරණාවක් නෙවේද කියල බලන්න. ඒයි මි කාශ්චර්යමත් අත්භූත කාරණාවක් කියල කියන්නේ. මේක කරන්න පුළුවන්. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ හදමඩ ලෙහුපන් බුදුමවිින් දේශනා කරන දේශනාවකට පමණයි. වෙන කාටවත් පින්වතුනයක කරන්න බෑ. කෙලෙස් සංසි දෙන්නේ කෙලෙස් දුරින් දුරුවෙන්නේ කෙලෙස්වලින් හිත මොදවගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහපු කෙනෙකොට පමණයි. ඒ ආශ්්‍යර්මත් අත්භූත කාරණාව. ඉලකට හතරවෙනි කාරණාව තමයි? අවිද්‍යාගතා භික්කවේ පජා, අන්ඩ බෝතා පරියෝනද්ද. මහනිනි මේ ප්‍රජාව අවිද්‍යාවතුලට බැහැගෙනන්නේ. හරියට උදාහරණයක් කෙනවා අන්ඩභූතා බිත්තරයක් ඇතුළෙ ජීවත්වන සත්‍යය වගේ. බිත්තරෙන් එහා තියනදේ බිත්තරය ඇතුළ ඉන්න කෙනාට පෙන් නෑ වගේ මේ අවිද්‍යා අන්දකාරෙන් වැසසිච්ච කෙනාට, ඉතිනින් එහහා පැත්තට තියෙන දේ පංවතුනේ හොට පේනිනේ. හරියට බුදුරජාන් වහන්සේ මේ අවිද්‍යාවට යටවෙච්ච අවිද්‍යාවට බැසගත්තු සත්්‍යාව හඳුන්වන්නේ ජාතියන්දයෙක් වගේ. භාගතරන්සේ කියැන හරයට ජාතියන් දෙයෙක් වගේ ඇයි ජාති්‍යයන්දයෙක් කියල කියන්නේ පිත්නී උපතින් අන්ද මනුස්සේක්ව කිසිම සහයකට කෙනෙක් නැතුව නොදන්න පාරක ගමනක් යවනවා. මේ මනුසය පින්වතුන වැඩිපුරම යන්නේ මඟද නොමගද වැඩිපුරයන්නේ නොමඟ. ආං ඒ වගේ තමයි පින්වත්න අවිද්‍යාවට බැසගත්තු සත්වයයා. අපේ පංහතුම් බලන්න අපේ මේ සමාජී ඕන තර එහෙම මුදවිය ඉන්නවා. කර්මී පිළිගන්නේ දිවිලෝක මනුසුලෝක පිළිගන්නේ නෑ අපායිවල් පිළිගන්නේනේ කොහෙදෝ අපාය තියනෙ කලහනවා සමහරකෙනෙ පායි මනුස ලෝකම තින ක කියලකිෙනවා දිවිලෝක මනුස ලෝක තිනවා කියෙ කියනෙන. සමහර වෙලාවට සමහරන කරමවල්ට අභියෝග කරනවා පෙකතු සමහර උදවේ මේ පින් පව්වල්ට අභියෝග කරනවා පිම් පව් විශ්වාස කරන්න තුව කර්ම පිළිගන්නි නැතුව සමහර දෙනෙක් කියනවා අපි ටැහිල තියෙනවා මමනං යි පිින් පව් කියනයෝ පිළිගනිි නෑ මම සිරීපාද කන්දේ සුරාපානය කරලා නැගපු කෙනේ කෝ ඉතිං ඔය පව කිය දේ ල්තිගත් තියනවන ුව විපාකදෙනනවා කියලා කියනව න දැම්ම මෙචර අවුරදු ානක් වොුණා තාම මට කිසි කර දෙරක් කොුණේ නෑනි. කියලා අභියෝග කරනවා. පංහතනි ඒ පුද්ගලයාගේ කතාව ඒ පුද්ගලයාට වීරකතාවක් වුණාට ඒක පින්හොතුනි අපට නං ඉත්තරම් වීරකතාවක් නෙවෙේ. මොකොද ඊට වඩා ලොකු වීරකත අපි හල තියෙනවා. කරුමල්ට අියෝග කරපු. අපියි දෙවදත්ත හාමුදුරෝ ගිජුගුල පවට පින්ගොති නැගමොකට. ෝතුරා භාග්‍යවොතු හන්සගේ හිැට ගලක් පෙරලන්න මොනොවගේ ගලක්ද ඇත්තු පස් දෙනෙකුගේ ශරීර ශක්තියකින්වත් පස්දනකොට එකතු වෙලාවත් ඔසවන්න බැරිතරමේ ගලක් පින් ඔතුනි භාගතු නාන්සගේ හිසට දේවදත් හාමුදුරු පෙරලුවුයි. අපේ පින්තු කවදාවත් අහලතියනවද. ඒ ගලපෙරලලා ලෝහිතුපාදය කර්මය පවා කරගත්තු දේවදත් හාමුදුර පන්සල යනකාං. වැල්ලි කැටයක තරම් හානයක් දෙවදත්ත හාමුදුරන්ටුනා කියලා. නෑපින්වත්න. දෙවදත් අ හාමුදුරට අල්ප මාත්‍රහානියක් වුණේ නේ. දෙවදත්ත හාමුදුරෝ ඊට වඩා දෙවල් භාගතුන හස වෙනුවෙන් කලා දුනුවාය දෙව්වා නාලාගෙර ඇතැයි්වා කොච්චර හානි කරාද. ඔය කරමහල් අියෝග කරන උදවිය දැනගන්න ඕන මනිමේ කාරණාව දේවදත් අ හාමුදුරුවෝ මැරෙන්න මාස නමයකට කලින් වෙනකං. හහිම් හින රෝගයක් ඇතිවුණේ නෑ කියනෙ එක. හොඳින් මතකතියාගණ්ඩ මෙ කර්මිය කියන එක හරියට පින් උතුනි බීජියකට හා සමානයි. පැල කරපු ගමන් ගෙඩි හටගන්න නෑ වගේ කර්ම කරපු ගමන් අනි පැතෙ විපාක ලැබෙන්නේ ඒකයි භාගතුනාංස දේශනා කරේ පාපෝපි පස්සතිී බද්දරං යාවපාපන්න පච්චති. පවකරපු කෙනට ඊලළඟ මොහොතේ ැබෙන්නේ හොඳ දෙයක් නම් එකනෙ පව විපාක දෙන්නේ නැත්තං, ඔහු පාපය නරකක් ලෙස දකින්නේ නේ. නමුත් යම් දවසක ඒ පාපයේ විපාක දෙන්න ගත්තැම් පස තමයි පින්හවතු හිතෙන්නේ අනේ පෞකරණ එක කොච්චර නරක දෙයක්ද පව කියන්නේ කොච්චර බයනක දෙ අද කියලා. අපේ පිහතුටමං එක උදාහරණයක් කියන්න. අපේ පින්වතුන් හිතල බලන්ඩ මේ ජීවිතයේ තමන් විදින අකමැති දේවල් ලෙඩවෙන්න පුළුවන් ආර්ථිකය නැතිවෙන්න පුළුවන් ඇමතිදේවල් නොලබෙන්න පුොුවවා අකමැති දේවල් ලැබෙන්න පුළවා කරදරපිට කරදරඉන්න පොළවා. මේ මොනවද. පෙර ජීවිතවල තමන් කරගත්තු අකුසල කර්මවල විපාක. අද අපි ඒ බලපෑම් අපි ඒ කරදර එකිනිකාගේ පිට පැටලෙව්වට හොඳින් මතකතියාගන්ඩ මේ කෞුරුවත් කරපුුවනවෙයි. තමන් විසින්ම සංසාරේ ගොඩනගා ගත්තු දේවල් තමයි එකතු කරගත්තු ධනේ තමයි ඔය ක්‍රමාණු කූල පින්වතුනි තමන්ට වියදං කරන්නේ. තමන් රැස්කරප ගත්තු දේවල් තමයි වියදං කරන්නේ. හරියට චක්කංව වහතෝ පදන් ගොනාගේ පසුපස ගමන් කරන කරත්තරෝ ගේදවාගේ ඔවයනවා. එන අදදමේ කරමවල්ට අියෝග කරනු උදවියටත් පින්වතුනි ඔයටිකම තමයි වෙන්නේ. අපේ මිනිස්සුට බනිින්. ඒ ිනි සුංහ පීඩාවට පත් කරන්න. ඒ මිනිසු විවේචනය කරන්න කිසිීමම අවශ්‍යතාවයක් නෑ. මොකද ඒ කරමවල් අභියෝග කරන උදවිය තමන්ටම තමන් දඩුවු මහදාගෙනීවරයි. පංහටන තම තමන් සිහිනුවනින් සිහි බුද්ධියෙන් පංහතුන මිනි මේ කාරණාවල් වටහාගෙනනි මේ කාරණාවතේරුම් කරගන්න. ඇති මේ මම පැහැදිි කරේ. ලෝකීයිඉන්න සත්ත්‍යයෝ පින්හතුනි මිනිමී වගේ දැන් බුදුරජාන් වහසේ පහළ වෙන කලින් පවා දෙසටක් මිත්‍යා දුෘෂ්ිතිබුණා. ශස්සාාස්තෘරුවරු කෙළ වෙනම පිරිසක්කෙටිය. ඒ ඔවුන් පින්හතුනි මේ අවිද්‍යාවටමයි සත්වය ඇදළ දැම්මි. ඒ අවිද්‍යන්දකාරෙන් මුොදවලා. ෙල් පහන නෙමැති ධර්මයක් අතට දීලා නිවැරදි මග පෙන්ුවේ පින් තුනි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. ඒක කරන්න පුළුවන් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. මි සසර සත්‍යාව මි අවිද්‍යන්ධකාරය මුදවල ඒ සංසාර සත්‍යයාව, නිවැරදි තැන නිවැරදි ප්‍රඥාවේ පිහිටුවලා සසරින් මුොදවන්න පුොළුවන් භාගතු වහන්ස දමකට විතරයි, ආං ඒක පිංවතුනි ආශ්ශර්යමත් අත්භූත කාරණාව. එනිසා පින්හතුන මෙන්න මේ කාරණා හතර එක පැත්තකින් බුද්ධානුසදයා. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයක් හිතන්න පුළුවන් කාරණාව. එමනං කාලය නිමාවට පත්වෙල ඇතිබෙන නිසා අපි අද මේ දේශනාව නිමාවට පත් කරනවා. අපිදේශනා කරී ලෝතුරා සම්මා සම් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙනකොට මේ ලෝකයේ සිදුවෙන ආශ්චර්යමත් අත්භූත ධර්මතා හතරක් පිළිබඳව. මේක සැබවිම්ම පින් වතුන ආශචාරමත් අත්බෝධ කාරණාවක්. හරියට බුදුරජාන් වහන්සේ මේ තන්හාාවට යටවෙලා හිටපු, තන්හාාවට ඇලිලා හිටපු මාන්‍යයට යටවෙලා මාන්‍යයට ඇලිලා අවිද්‍යාවට ඇලිලා අවිද්‍යාවට යටවෙලා, ලෙල ල්ල ෙස්වලට අටවෙලා හිටපු මේ සත්්‍යයංභ ඒන් මොදවාගන්නේ හරියට ඉහලින්දල පහල්ට ඇදහැලෙන මහාදිය දහරාවක් තනිවමත් යම්පූරුෂයක් උඩට ඇදලගත්තාට වඩා පින්වතුන ෑයමක් භාගතුනාන්සේ මේ කරී. එක බුදුරජාණන් වහන්සේ නමකට විතරයි කරන්න පුළුවවා. එහෙමනං මෙන්න මේ කියන කාරණාව මනාකොට අපේ පින් ඔවත්තුන් අවබෝධ කරගන්න එම. අද දවසේ, අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. මේ දේශනාව දේශනා කරල රැස්කරගත් තු දදාර කු සලානිසංස ධර්මියන්ගේ බලින්. හිරු සදහම් දසන ධර්මශ්‍රවණනය කරපු පින් අ තුො බැහැම දෙනාටම අපි මේ වෙලාව්‍ය ආශිරවාදේ කරනවා. එවගේම විශේෂයෙන්ම. මද ල්ලහි සබාපජතුමන්ටත් එඒවාගේම හිරු නාලි කාවක් සේ කරන සීල කාරරිමල හැම දෙ නාටමත් ්‍යාශිරවාදය කරනවා මෙවන්ුතුන් ධර්මයන්ගේෙන් අප පෝෂණය කරන පගේ ගුරුදේවයායනන්ටත ්‍යාශිරවාදය කරනවා ිලෝටමා ිහිකරපු මියගියමමාගේ මෑනියන්ටත් ප්‍යානටත් පැදිකරපු ගෘරදේවොත්තුම මෙන් වහන්සේතත් පින්දනවා එහම දෙනාටමත් ඔබාප හැම දෙනාටමත් කෙටිම කාල්ලයකින් සුකසාහගත ප්‍රතිපදාවෙන්. උතුම් චතුරාර් සත්‍ය ධර්මිය අවබෝධ කරගන්නට මේ උතුම් පින පාරර්මිතවක් වේවායි සාධූසාධ සාධೂ කියාපී ප්‍රාර්ථනා කරගමු ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගාම හිද්දිිකා පුഞඥන්තඟනුමෝදිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං, චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං. හිරම් සදහම් උදැසන ධर्म දේශඛණන් වහන්සේ पූජපාද மாදර වහිந்து ස්வாමීන් வහන්සේ.